సరే, ప్రాక్టీస్ పేపర్ 1 కదా. అదే ప్రాక్టీస్ పేపర్ 1 కి డిస్కషన్ కదా రమ్ము. మీకే బలము మేమే పేపర్ ఎక్కడ లియన విధిట ఆధారం మమ్మ క్యూ ఆగొల్లండి. కొహమద పేపర్ ఎక్కడ లియవెన్నోని పేపర్ ఎక్కడ ఆధారవ సియలుమ కారణాటిక మంగ ఓగొల్లండి దనుమత్ కీమ కరా లియన్నోని కొహమద కియన ఎకై ఏ కారణాటిక దమే వాయి కియన్నే అంటే పేపర్ ఎక్కడ డిస్కషన్ కరగని అనవ. හරිද? ඒක නම් මේක ඩිස්කස් කරගෙන යනකොට මෙන්න මේ ටික පිළිපදින්න වෙනවා ඔයාට. හරිද? අනිවාර්යෙන් මෙන්න මේ කාරණා පිළිපදින්න අතිශයින් වැදගත්. දැන් මම මේක හදාගෙන යනකොට ඩිස්කෂන් එකක් කියලා කියන්නේ ළමයි ඔයා පේපර් එකේ මම ලියන එකම ලියන එක නෙමෙයි. ඒක තේරුමක් නැහැ. ඒක හොඳට මම කරන දේ මම කියන ඒවා අහගෙන ඉන්න. අවශ්‍ය කාරණාව තිබ්බට ඔයා පොඩි ෂෝට් ෆෝම් එකකින් දාගන්න. ඒක වෙනම කතාවක්. හරිද? ඊට පස්සේ ෂෝට් ෆෝම් එකකින් දාගන්න මම අවබෝධ කරගන්න. බලන්න ඊට පස්සේ ඔයා බලන්න ඔයා මම සාකච්ඡා කරනකොට ඔයාලට ක්ලික් වෙච්ච නැති තැන තියෙනවද පාඩමේ කියලා. ඒක පාඩමේ ක්ලික් වෙච්ච නැති තැනක් කොහේ හරි තියෙනවා නම් මොකද්ද කරන්න? කරුණාකරලා එක පොඩි නෝට් එකක් දැන් පොඩි කොල කෑල්ලක් ගන්න. මේ පැත්තකින් කොල කෑල්ලක් ගන්න, අනිත් පැත්තෙන් අර ගණන් හදන ඒවා ලියා ගන්න, අවශ්‍ය වැදගත් කාරණා ලියා ගන්න එක ගන්න. තේරුණාද? එතකොට ඔයාලට ක්ලික් වෙච්ච නැති මීටර් නැති මොන හරි කාරණාවක් තියෙනවනම් ඒක පොඩි නෝට් එකක් දාගන්න. තේරුණාද? මට දැන් අපි හිතමු උදාහරණයක් විදිහට කරගෙන යනකොට හිතන්න මේ ඒකක පරිවර්තනයක මොනවා හරි අක්කුවට මිස් වෙලා කියන්නේ. දැන් පටස්කල ඒක ලියාද ගන්න. ඒක මම බලන්න ඕනේ අනිවාර්යෙන් මේක වේපරි ඉවරෙච්ච එක මම බලන්න. ඇහැදිලිද? ඒවා. ඊළඟ වෙන මොනවද තියෙන්නේ? ඊට පස්සේ ඒවට අදාළව තව තියෙනවා මේ මොනවද? මේ තියරි කාරණා. ඒක දැන් මම කියන වැදගත් කාරණා ලියා ගන්න. හැම එකම ලියන්න එපා. අනං හදන ඒවා ලියා ගන්න. ඉතින් ඒක තේරුමක් නෑ. හැම වෙලෙම ඔයා ගන්න හදන එක හැම වෙලෙම ලියලිය ඉන්නවා. මම දැක්ම විදිහට ඒක වැඩක් වෙන්නේ නැහැ. හරිද? කොහොම බලන්න වැදගත් කාරණාවක් තියෙනවා නම් මම ඒ වෙලාවට කියන්නම් ඒවා ලියා ගන්න. හරිද? ඒක තමයි මට අවශ්‍ය වෙන්නේ ඔයගොල්ලන්ගෙන්. මම බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගෙන් අන්නේ ඒක ඩිස්කෂන් එකක් කියලා. නැතුව මම කියන එක ඒ විදිහටම ලියාගෙන යනවා කියන එක තේරුමක් නැහැ. හරිද? හරි. බලන්න පහත් දැක්වෙන කුමක් SI පද්ධතියේ මූලික එකක නිරූපණය නොකරයිද? මීටරය. SI එක කතා දැන් මතකයි නම් ඔයාට SI එකේ මූලික එකක හත මතකයි නම් වැඩේ හරි. නිව්ටන් නිරූපණය වෙන්නේ නැහැ නම් නිව්ටන් තමයි උත්තරේ. අනිත් එක ඔක්කොම SI එකනේ. හරි. උත්තරේ මොකක්ද ඒකේ? 1. ඊට පස්සේ යම් කිසි භෞතික රාශියක අගය නම් එහි අගයේ ඉදිරියෙන් ලියු විට හරිද? ඒක ලිව්වට පස්සේ මොකද්ද වෙන්නේ කියලා අහන්න. හරිද? සෝරි. 10 10යි මොකද්ද වෙන්නේ? ග්‍රෑම් මයික්‍රෝ මෙහෙම ස්ත්‍රීන් දෙක ලියන්න මේ අවලින් හරි. ළමයි මොකද්ද කරන්න තියෙන්නේ? kg ස්ත්‍රීන් දෙක ස්ත්‍රීන් දෙකෙන් ලියන්න තියෙන්නේ. ළමයි 10. වතාව ග්‍රෑම් කිලෝග්‍රෑම් ගන්න DNA එකකින් ගුණ කරලා යන්නින් එකකින් බෙදන්න. තුන 10 වෙන තුන යන්නින් එකකින් බෙදුවාම හරි. ඊළඟට මෙයා ඉන් එකකින් ගුණ කරන්න යන්නින් එකකින් බෙදන්න. එතකොට ඉන් එක 10 වෙන 6යි නේ. යන්නින් එකකින් බෙදුවා 10 වෙන දෙකෙන් ගුණ. එතකොට S2 එකයි ඒක නම් මාරු කරන්න අවස්ථාවක් නැත. මේක වර්ගයක් නේ. බලන්නකෝ මේ 10 රින 3යි 10 රින 12යි 10 රින 12යි 10 රින 12යි 3යි 15යි. 15 එකක් ගියාම මොකක් හරි වැඩියක් වෙලා නම් ඔව් මේ දෙකයි 10 12යි 12 න් 3ක් ගියාම 10 9යි 10 9යි 10 9යි 10 10යි කියනවා. ඒක 3. එනම් 3. පහතේවයි මාන රහිත භෞතික රාශි එක්කලි මාන රහිත සාමාන්‍ය වෙද්දී ඒකක නැත්තම් මානක් නැහැ කියනවා. ඒතකොට පරිපූර්ණ ඒක වලට එහෙම මාන නැහැ. හරිද? හරි. බලන්න වික්‍රියාව සාපේක්ෂ ඝනත්වය කෝණය. වික්‍රියාව කාර්ය ළමයි කාර්යයට එකක තියෙනව නේද? කාර්යයට එකක තියෙන බලයුග්මය මතකද? බලයුග්මයට මොකේ එකක තියෙන්නේ? මොකේ එකක තියෙන්නේ? මිලයුග්මයට තියෙන්නේ ඝූර්ණ ඒකකම තමයි. සාපේක්ෂ ඝනත්වයේ සාපේක්ෂ ප්‍රවේගය මම විශේෂයෙන්ම කිව්වා බලන්න සාපේක්ෂ ප්‍රවේගයට ඒකක තියෙනවා. තේරෙනවද? හරි. ඒකට ඔයා මේකේ උත්තර දන්නේ නැති වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට දෙවෙනි උත්තරේ වෙන්න බෑනේ. තුන්වෙනි උත්තරේ වෙන්න බෑනේ. හාරයට ඒකක තියෙනවද? අපි ඕලෙල් කාලේ දන්නවා. හාරයට ඒකක තියෙනවා. ඔව් තියෙනවා. හරිද? ඊළඟට කාර්ය ශක්තිය ශක්තියට ඒකක තියෙනවද නැමෙ පහත් වෙන උත්තරේ එක වෙන්න ඕන. තේරෙනවද? දන්නේ නැති වුණාට කමක් නැහැ. උත්තර අනිත් ඒවා අයින් කරලා ඉවර වෙලා අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊළඟ බලන්න මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා අගේ මීටර වලින් ප්‍රකාශ කර විට මේ සම්පූර්ණම මේකේ අගේ මට මීටර වලින් කියන්න කියලා කියනවා. ඒක කියන්න එපැයි.
දැන් එහෙනම් ළමයි මේක මේ මීටර වලින් ප්‍රකාශ කරන්න වාර දීලා තිනා මෙන්න මෙහෙම දීලා තියෙන්නේ 1.22 ගුණ කිරීම 10 දෙක මං කෙලින්ම මීටර වලට ආදේශ කළා ලියා 10 දෙකනේ මේක මීටර කරන්න 10 කියන දෙකෙන් ඒක එකතු වෙනවා මෙයාට මොකද්ද ඊටසේ 3.33 මිලිමීටරනේ තියෙන්නේ ඒක 10 3නේ ඒක මීටර කරන්න මං 10 වෙන තුනෙන් ගුණ කරන්න අදාන 4.44.4 ගුණ කරන්න ඕනේ කියෙන්න 10 මේක 10.5 10 ඍණ 6 ගුණ කරන්න ඕනේ මේක වෙනවා කියද ළමයි මේකට මේක කැපෙනවා මේකට මේකත් කැපෙනවා ළමයි මෙයාට මෙයා කැපිලි වරලා දශම ස්ථානයක් මෙහෙට යනවා 10 ඍණ එකක් එන එතකොට මේ තුන ලස්සන ළමයි එකතු කරන්න ඉතනයි දෙන්නේ 4.44 කියෙන්නේ 7.29 වික්‍රියා මාන නැහැ කියන්නේ උඩ ප්‍රශ්නේ හරිනම් යට ප්‍රශ්නේ අවුලක් නැහැ ෂේප්. එතකොට ඒකෙත් මාන නැහැ. සාපේක්ෂ ඝනත්වයේ වර්තනාංකය. සාපේක්ෂ ඝනත්වයේ ළමයි ඒක මොනවා සාපේක්ෂ ඝනත්වයේ ඒකක නැහැ. වර්තනාංකයේ ඒකක සෝරි මානක් නැහැ. දෙකටම මාන නැහැ. ලාංගිනේතේ ශක්තිය මම දන්නේ නැහැ. ලාංගිනේතේ ඒක මම දන්නේ නැහැ. ගම්මිතාවේ ආවේගය. ගම්මිතාවේ කියන්නේ ළමයි kgms සින 1යි. ආවේගය කියන්නේ මොකද ළමයි? ආවේගය කියන්නේ නිව්ටන් තප්පරනේ ආවේගය කියන්නේ බලය වතාවක් කාලය එනවා සෝරි බලය වතාවක් කාලය ඒක බලය වතාවක් කාලය ගුණ කරලා බලන්න ඒ දෙන්නම සමාන මාන මොකද ගම්මිතාවේ මාන ඉන්නේ දෙකටම එහෙලාමයි උත්තරේ එන්න ඕනේ ප්ලාන් හියතේ සහ ශක්තිය ඒතර මන් දන්නේ නැති උනාර ගමන් නැහැ ළමයි එහෙම උත්තර ගන්න පුළුවන් වෙන්න ඕනේ එනවා මානවල ප්‍රයෝජනයක් නොවන්නේ මානවල ප්‍රයෝජනයක් නොවන්නේ භෞතික සමීකරණයේ කොට නැගී හැකි වීම පුළුවන් සමීකරණයකදී නොදන්නා බව දුර එකක් පුළුවන් සමීකරණයක සත්‍ය අසත්‍ය බව හඳුනාගත හැකි වීම පුළුවන් ලෝකයේ පවතින විවිධ ඒකක පද්ධතීන් අතර සම්බන්ධතා ගොඩ නැගී වීම සමීකරණයේ නොදන්නා නියතයක අගය සෙවීම තමයි සම්බන්ධතා ගොඩ නැගෙන්නත් පුළුවන් හරිද ඒ ඔක්කොම එහෙම මෙහෙම කරගන්න පුළුවන් උනාට ළමයි නියතයක අගය නම් ජීවිතේ හොයන්න බෑ නියතයක අගය හොයන්න බෑ දෙන්නත් එහෙනම් නියතයක අගය එකකින් හොයන්න බෑ බලන්න සමහර MCQ දිනව පේනවාද කියවනකොටම උත්තර එනවා සමහර ඒවා චුට්ටක් එහෙම මෙහෙම හදන්න වෙනවා එච්චරයි තේරුණාද මේවා අතරින් පිළිවෙලින් පරිපූර්ණක භෞතික රාශියක් හා විඋත්පන්න භෞතික රාශියක් දක් වෙන්නේ පරිපූර්ණකයි විඋත්පන්න පිළිවෙලින් නේ එහෙනම් බලන්න කොහොමද තියෙන්නේ මොකේද කියලා පිළි භෞතික රාශිය දක් වෙන්නේ එහෙනම් ළමයි බලන්න විඋත්පන්න භෞතික රාශියක් බලන්න දෙලින්ම පරිපූර්ණක භෞතික රාශියක් කියන්නේ කෝණේ නේ උත්තරේ 2 හරි 4 හරි වෙන්නද පළවෙනි 1 3 5 කියන ඔක්කොම උත්තර අයින් කරන්න පුළුවන් නේ ළමයි පරිපූර්ණක ඒකක භෞතික රාශිය ගැන මුකුත් නැහැ නේ එහෙනම් බලන්න තල කෝණය තාපගතික උෂ්ණත්වය ගත්තාම අන්න ඒ උත්තරේ මොකද්ද තියෙන්නේ උත්පන්න භෞතික රාශියක් නෙමෙයි තියෙන්නේ මූලික භෞතික රාශිය ඒකල වහන්නේ මොකද්ද විඋත්පන්න භෞතික රාශියක් තියෙන්නේ මොකේද කියන්නේ එහෙනම් විඋත්පන්න භෞතික රාශියක් තියෙන්නේ මොකේද උත්තරේ 4 ඝන කෝණය සහ වේගීය ප්‍රවේගය එන්න සංශෝක විභව ශක්තිය මගින් දෙනු ලබයි මාන ප්‍රකාශනය වන්නේ මේ බලන්න u වල x සමානයි ඍණ ඇල්ෆා x ධන බීටා sin x බෙදීම යමා කියලා දිනවා එනවා හරි ප්‍රකාශය වන්නේ කියලා අහනවා ළමයි මට කියන්න මේ මාන ප්‍රකාශනයක් තියලා තියෙනවා මොකක්ද කියලා අහනවා මටත් දැන් ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යයෙන් මොකක්ද දැන් මෙතන තියෙන ප්‍රශ්නේ කියලා හරි මෙයා කවුද කියන්නේ විභව ශක්තිය එහෙනම් මෙයාගේ මානත් මොකද වෙන්න ඕනේ විභව ශක්තිය මාන වෙන්න ඕනේ මෙයාගේ මානත් විභව ශක්තිය ඔයාලට තේරෙනවද මේ සයින් කියන එකේ මාන තියෙනවද සයින් කියන පදයට මාන තියෙනවද ළමයි පිස්සුදනේ මේකට මාන තියෙනවා මේකට මාන නැහැ. මෙයාට මාන නැහැ. තමයි මෙයාට මාන නැත්නම් බීටගේ මාන කෙලින්ම හොයන්න නම් මොකේද? විභව ශක්තිය මාන වලට. මොකද? ඊගේ මාන සමානයි මොකේද?
පීගේ මාන වලට පීගේ මානවට සමානයි. මේ එක්ස් කියලා කියන්නේ මොකවුද? මේ විභව ශක්තිය දෙනවා ඒ එක්ස් සයින් එක්ස් බෙදීමේ ගමන්. එතකොට ළමයි ඔයාලට තේරෙනවද මේකේ මේ ඇල්ෆා එක්ස් කේ මානත් සමාන වෙනවා මේකට කියලා. ඊට පස්සේ මේකේ එක්ස් බෙදීම ගැමාගේ මොකද වෙන්නේ? එක්ස් බෙදීම ගැමා ගත්තාම මොකද වෙන්නේ? මාන නැත. මේ දෙකටම මේ පදයට මාන නැහැ. නැති වෙන්නේ නැහැ. අපි කියපු කන්ඩිෂන් වලට අනුව මේ තියෙන එකනට අනුව මෙයාට මාන නැහැ. එහෙනම් මොකද වෙන්න ඕනේ? එක්ස් කේ මාන සමානයි නේද ගැමාගේ මාන වලට නම්? ඕකනේ කියවෙන්නේ. එතකොට නිකම්ම ළමයි අපි මෙන්න මේ ගත්ත ප්‍රකාශ ටික චුට්ටක් වහ ලියාගන්න උත්සාහ කරා. මේ ටික වහ ලියාගන්න උත්සාහ කරා නම් වැඩේ පේනවා නෙමෙයි. මෙයාට මාන නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මේ දෙන්නගේ මාන සමානයි. මෙයාගේ සම්පූර්ණ මාන මෙයාට සමානයි. මීටගේ සම්පූර්ණ මාන මෙයාට සමානයි. මේ මෙයා මට වැඩක් නැහැ නේ. මෙයා උත්තරේ නැහැ නේ. බලන්න උත්තරේ දිහා. එහෙනම් x ගේ මාන ගැමාන සමාන නම් මොකද වෙන්නේ? බීටා සමානයි ඇල්ෆා ගැමා කියලා කොහේ හරි ප්‍රකාශයක් තියෙනවද? ආ. ඔය දින හතර වෙනි එකේ කිත් වෙයි. හරි දෙනවා. බලන්න මම උත්තරේ ගත්ත විදිහ කොච්චර ලස්සනද? මං ඉදිරි හිටන්න බැරි වෙන්නේ නැති. බලන්න උත්සාහ කරන්න. ගණබඩට දරපොරලා දැන් ලියා ගන්න එක නෙමෙයි කරන්න ඕනේ. අයවා පේපරේ කරන්න ඕනේ මතකෙන් නෙමෙයි කරන්න ඕනේ. ආය තනියෙන් වුණා හිමීට මම මේ කියන විදිහට හිත හිත කරන්න. හරිද? එලා ආරම්භ කරන්න දෙවෙනි පාර කරන්න. p සමානයි මේ යනු මාන වශයෙන් නිවැරදි සමය. එසේ වීමට a දෙවිය යුතු මාන මොනවද කියලා අහනවා. a දෙවිය යුතු මාන. අපි බලන්න ඔකේ ප්‍රකාශනයේ චුට්ටක් ඔය පැහැදිලි ලියා ගන්න ඔයාලට ලස්සනට පෙනෙයි යුනේ. r t බෙදීම පීරින b වතාවක් e වල a v බෙදීම r t නේද තියෙන්නේ. ළමයි එහෙනම් මේ b b b කියන එකේ මාන මොකද වෙන්න ඕනේ? මේ v කියන එකේ මාන මොකද වෙන්න ඕනේ කියන්නේ? b b කියන එකේ මාන p ට සමාන වෙන්නේ බලන්න. මෙන්න මේ කැලේට මාන දිනවද? මාන නැත. මාන නැහැ මාන නැහැ. මම MCQ වලදී ඒක උත්තර try කරන්න බලන්න. මොකද ඒවත් මොකක් හරි විශේෂ ලක්ෂණ දින රචනා ගන්න වගේ හදනවද නැත්නම් කෙටි ක්‍රම වලින් ගන්නවද බලන්න. ඉක්මනට ගන්න ඕනේ MCQ. A V R T වෙනවද? මේ තියෙන පරිමාව R T. R T පදයක් මෙතනක් තියෙනව නේද? ඒක මේකට මාන නැති වෙන්න ඕනේ නේද? එහෙනම් මොකද වෙන්න ඕනේ? මට තුට්ටිය පේනවා දැන් ඈ. බලන්න කොහේ? B V වින B ඒක මේ දෙන්නගේ එකම මාන නේද තියෙන්නේ? ආ හරි අවුලන්නේ. P ගේ මාන B ගේ මාන ගත්තහම R ගේ මාන T ගේ මාන ගත්තහම ළමයි බලන්න E ගේ A B බෙදීම R T වල මාන වලට සමානයි. එතකොට ඔයාට තේරෙනවද මෙන්න මේ පදයට මාන නැහැ කියන්නේ. මෙන්න මේ සම්පූර්ණ පදයට මාන තියෙනවද? P වින B මේකට මාන තියෙනවද නැහැ. මෙන්න මේ පදයටත් මාන නැහැ නේද? තේරෙනවද? එහෙනම් v බෙදීම rt කියන පදයක් තියෙන එකකට මාන නැති වෙන්න අනිවාර්යෙන් a කියන එක කෙනා කවුරු වෙන්න ඕනද? a කියන එක කෙනා p ගේ මාන වලට සමාන වෙන්න ඕනද? ඔකනේ මේ දෙලමයි වෙන්න ඕනේ. ඔකනේ වෙන්න ඕනේ. අතිශය සරල. පැහැදිලිද මේ? බලන්න මේ. මේවා පේන්න ඕනේ මේ. පේනවා. try කරන්න. හරිද? හරි. ඊළඟට ආවේගී එකකට සමාන එකක ඇත්තේ තමයි ආවේගී එක කියලා කියන්නේ මොනවද? ආවේගී එක කියන්නේ නිව්ටන් තප්පර. මම ඔයාලට ඒකක දුන්නා. නිව්ටන් තප්පර කිව්වහම kg m s වෙන එකයි එන්නේ. ඒ කියන්නේ මොකද්ද? ධම්මිතාවයේ එකක වලටයි සමාන වෙන්නේ. තේරෙනවද? මේක සමාන වෙන්නේ මොකේදද? ධම්මිතාවයේ ඒකක වලට. මේක සමාන වෙන්නේ ධම්මිතාවයේ ඒකක වලට. ඊළඟට වස්තුවක් යොමු ලක්ෂයක සිට ස්තුරක් විස්ථාපනය කරහම මෙහෙම මගින් දී ඇත. ඒකේ බීගේ මාන වන්නේ කියලා විඳ අහලා තියෙනවා. v සමානයි ළමයි a s බීන b ධන මූල s වගේ අහන්නේ a බෙදීම b කියන එකනාගේ මාන කොහොමද කියලා අහන්නේ. sorry මේක වේගය s කියන්නේ දුර නේද? මානයි අහන්නේ. හරි S කියන්නේ දුර.
ඔයාට කෙලින්ම තේරෙනවා නේද ළමයි B ගේ මාන කියන එකේනා සමාන වෙනව නේද මෙයාගේ මූලයේ මාන වලට එහෙනම් B ගේ මාන කියන එක කියන්නේ මේ මම වගේ යන්න ඕනේ එකපාර වාර පැත්තෙන් කියලා දාන්න පුළුවන් නේ උඩ එතකොට මේක මෙච්චර ඕනේ නැහැ කෙලින්ම අපි MC කියවගෙන ඊට පස්සේ S කියන්නේ දුරක් නේද එතකොට මූල L මෙයාගේ මාන මූල L B ගේ මාන මූල L හරිද එතකොට වාර තේරෙනවද මේ මෙයා මූල L නම් බලන්න බලන්න මෙයා මූල L නම් හරිද එතකොට වාර තේරෙන්න ඕනේ යටේකේ මාන මූලේ මූල L නම් මෙයාගේ අනිවාර්ය මේ මේ සම්පූර්ණ පදයෙන් මාන මොකද්ද වෙන්නේ මේ බෙදීමේ එතකොට මූල L නම් මේ සම්පූර්ණ මෙතනින් මෙතනින් එනවා මොකද්ද මෙයා S නම් මෙයාත් එක මෙයාව කැපුණාට පස්සේ මෙහෙම නෙන්නේ A වල මෙයාගේ මාන මොනවද L නේ යට තියෙන මොකද්ද මූල L එකක් ඕක සමාන වෙන මොකද්ද L තීරින එකට ඒ මෙයා ප්‍රවේගයනේ එතකොට ගත්තාම දැන් ඔයාලට තේරෙන්නේ මෙහෙම මෙහෙම ගත්තාම A කියලා කියන්නේ මූල L තීරින එකයි කියලා හිතෙන් ගන්න පුළුවන් අය හිතෙන් ගන්න ඒ බෙදීම B නේ ළමයි මෙතනින් ගහලා ලියන්න එපා කියලා උත්තර ගන්න ඕනේ MC කියුනේ ඒ B ගෙන් බෙදුවට පස්සේ ළමයි තීරින එකයි කියලා නේද එන්නේ ඈ තීරින එකයිනේ උත්තරේ හතර ශක්තියේ මාන ළමයි ශක්තියේ මාන ශක්තිය මන්නේ ඒකටයක් නොවන්නේ අම්මා තප්පරයට දුන්නේ ළමයි ඉතින් මොනවද තප්පරයට දුන්නේ කියන්නේ වොට් නේ ඕක ඉතින් මායි යන්න දෙයක් ඈ කිලෝ වොට් පැය මම විශේෂයෙන්ම ඕගොල්ලන්ට කිව්වා බලන්න යන්න කියන්නේ වලින් ඊළඟට ඇඳි තන්දුවක් ඔසේ තීරය තරංග වේගය v පහ සමීකරණයෙන් දැක්වේ හරිද හරි අම්මා ඇනි තන්සුවක තීරය තරංග වේගය මෙහෙම දෙනවා v සමානයි මොකද්ද c t x m වල y ධන භාගයක් a t වර්ගය කියලා නේ ප්‍රවේගය කොහොම එකක් එනවලු හරි හොඳයි ඉතින් x ආ y නියත වෙනවා t කියන්නේ තන්තුවේ ආතතියද x k y ගේ අගයන් මොනවද කියලායි අහන්නේ හොඳයි c කියන්නේ ළමයි නියතයලු t කියන්නේ නියතයලු t කියන්නේ ආතතියලු මේ හරි කොහොම හරි මට ඒක වලින් උන්නත් යන්න පුළුවන් නේ k කියලා කියන්නේ k anu මාන රහිත මාන සහිත නියතය කියන්නේ k කියන එක මොකක්ද කියන්නේ මාන සහිතයි k මාන සහිතයි දැන් ළමයි මට x සහ y තමයි හොයන්න ඕනේ හොඳයි k කියන එක කියලා මාන සහිත නියත යන්න මට k වැඩක් නැහැ තේරුණාද මම දැන් k අහලා නැහැ නේද ළමයි කොහොමද මේ x සහ y තමයි හොයාගන්න වෙන්නේ එතකොට මෙයාගේ එකක මුලට සමානද කියන්න L තීරින එකයි සමානයි මොකද වෙන්නේ T T ගේ මාන මොනවද T කියන්නේ මොකද්ද ළමයි ආතති ආතති කියන්නේ ළමයි බලයක් බලයක් කියලා කියන්නේ මොකද්ද M L තීරින දෙකේ මොකද්ද x වෙනි බලය ඒකක දිගක ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද ස්කන්ධයේ බෙදීම දිග එතකොට M L දින එකයි කියලා එනවා මේක වයිනේ ඔකයි මට ඔහොම එකක් එනවා පැහැදිලිද කියපේක හරි ඉතින් ළමයි දෙපස මාන සමාන කරන්න ළමයි කියන විශේෂණෙනේ මේ තියෙන්නේ අරක ගන්න ඕනේ නැහැ නේද කේ අහලත් නැහැ නේ සහ y නේ වන්න තියෙන්නේ m වල මොකක්ද දෙන්නේ x ධන y ප්‍රත්‍ය l වල x ඍණ y t වල ඍණ 2x x සමානයි කියේද භාගයයි x සමානයි භාගයයි නෙමෙයි y සමානයි ඉන්න භාගයයි නේ මෙච්චරයි දැන් මං එම් මානසස නීම මම කොහොමද කියලා නෑ x භාගයයි y වෙන භාගයයි f යන බලයේද x යන දුරද කාලයේද නම් a බෙදීම b ගේ මාන අනේ ඉතින් දෙයනේ x සමානයි a වල ln x ධන b t වර්ගය a බෙදීම b නේ තමයි මෙහා කාලයලු මෙහා කාලයලු කාලයේ වර්ගයක් තියෙනවලු හරිද එන්න ළමයි බලන්න මම හිතෙන් හදනවා හොඳ ආකාරව මම දන්නවා ml තීරණ දෙක මේ විදිහට MCQ හදන්න පුරුදු වෙන්න ml තීරණ දෙකනේ මෙයා හරි ඔන්න බලා ගන්න හොඳට බලා ගන්න
අහන්න ඒ බෙදීම බීගේ මානන දැම් මං හොදාකාරම දන්නවානේ මෙයාව හැදෙන්න්න නම් මෙයාව හැදෙන්න්න නම් මෙයාට බලන්න තියෙන්න්න ඕනම ගද එම් එල් ටීරන හතරයි නේද දැන් බලන්ට මෙයා ටීවර්ගෙන් ගුණුණනාට පස ලස්සන් මෙයාාව හැදෙනවට හරි එන ඒගේ මාන හරි තේරවාද මෙතන මූලයක් තියෙනවා මූලයක් කියල කියනම ගද භාගයක් තියෙන පැදිරිද එතකොට මේ භාග බලය කියනට විස්ථාපයන්න දුරණ දුරේ භාගයක් අඩුනාට පස්ස හිමෙන තකට එම් මේ විදිරම තියෙන්ටිප තීරණ එකත් ඒ විදිරම තියෙන්ටිප එල්වල බලන්න එල්වල මම එල්වල මම මෙතන දානවා භාගයක් හරි නේද එල්ල භාගය එල්ල භාගය ගුණ ලස්සන මෙතන එල් හැදෙන හරි හැදුන හරි නේද අවුලක් නෑන ශේප්නේ මුගත් කරන්න තියෙන මුකුත් කරන්න මෙතන බෙදන්න ළම මෙතන බෙදලා එම්ටම් කැපෙනවා ඉතින් එම්ටම් උත්තරයක් තියෙන විදිහක් නැහැනේ එහෙනම් එම්ටම් උත්තර ඔක්කොම පළවෙනි උත්තරය අයින් කළා දා ඩෝන් ගාලා එතකොට එල් මෙතන තීරණ දෙකනේ තීරණ දෙකයි එතකොට බෙදුවට පස්සේ උඩ භාගයයිනේ එල් වල භාගයයි එල් වලයි තීරණ දෙකේ නා තීරණ දෙක තියෙනවා තීරණ දෙක කැපෙනවා එතකොට මෙතන ගත්තාම භාගයයි එන්නේ ඔර යට භාගය ඉතුරු වෙන්නේ ඔර එකයට භාගනේ ඒතකොට එහෙම මේ ඔය දෙක මුලට යනවා එතකොට එල් වල ඉන්න භාගයයි ටී වල දෙකයි කියන උත්තරේ දෙක එන්නේ හරිද හරිද බලන්න ළමයි කොච්චර ලේසිද කියලා නේද මම ඔය MCQ පදනේ ඉදිරියට ප්‍රැක්ටිස් වෙන්න හිතුවා ඒ කියන්නේ ඔයා ගෙදර ගිහිල්ලා කියන්නේ මේ වෙලේ ඩිස්කස් කරලා පේපර් එක අපි ඩිස්කෂන් එකේ ගියවම ඊට පස්සේ මොකද කරන්න ඕනේ ආය ආයෙ මේ ගණන් ටික පොඩ්ඩක් හදන්න හදලා ප්‍රැක්ටිස් වෙන්න පේපර් එක ඉන්නවනේ 15 p සමානයි භාගයේ වතාවක් rho v වර්ගය දන rho p h සමානයි k නු පීඩනයද පහත ප්‍රකාශලද කේට මාන නොමැත ළමයි කේට මාන නැද්ද ඈ කේට මාන නැති වෙන්න බෑනේ මේ කේගේ මාන සමාන නැහැ මත p ගේ මාන වලට ගේට මාන තියෙනවා හිද පලවෙ උත්තරේ ඒ කියන ඒ බලන්න ඒ තින උත්තර සියල්ලම් වැරදි නේද එහෙන ළමයි බලන්න බලන්න මේ බල පහ වෙන්නත් බෑ එක වෙන්නත් බෑ තේරෙනවද ඔන්න උත්තර ගන්න විදි මේ MCQ උත්තර ගන්න විදිය පහ වෙන්නත් බෑ එක වෙන්නත් බෑ ඊළඟට සමීකරණේ වම්පස මානව වම්පස පදවල මාන වම්පස පදවල මාන සමාන වේවි හරිද මේ පීඩනයේ මාන බලන්න පීඩනයේ මාන ලියා මෙහෙම බලන්න ඕන මෙයාගේ මාන වල සමාන වෙන්නේ නැද්ද කියලා සමාන මෙයාගේ මාන වල සමාන වෙන්නේ නැද්ද කියලා බලන්න පීඩනයේ මාන සමාන වෙනවා සමාන වේ ඒක හරි නී හරි බී තියෙන උත්තර ඔක්කොම හරියන්න ඕනේ ඔක්කොම හරි කියන්නේ වෙන්න පුළුවන් පීගේ මාන එම් එල් ඍණයක ටී ඍණ දෙක වේ හරි පීඩනයේ මාන පීඩනය කියන්නේ එම් එල් ටී ඍණ දෙක බලයේ වැදීම වර්ග ඵලය හරි නේද එම් එල් තීරණයක තීරණ දෙක හරිනේ උත්තරේ හරි බී හා සී බී හා සී දෙකම සත්‍යයි තාසය බී හි එකක මොකෙන්ද එන්නේ කියලා අහන සය එකයියේ සමානයි මූල බීබෙදීම සී වර්ගය කියන සම්බන්ධයක් තියෙනවලු ඒගෙන් ප්‍රවේගයේද සීගෙන් දිගන නිරූපණය වෙනවලුයි හරි මම මේක ළමයි කියන්න මෙහෙම නිකන් පිට පුරු විදිහට අපි කියන්නේ නැහැ මම කොහොම දුන්නත් ඔයාට හරි වාගෙන් අහන්නේ මොකද්ද බීහි ඒකක වන්නේ මොකද්ද කියලා තමයි අහන්නේ ඈ හරි ළමයි ඔන්න බලන්න බීහි ඒක ගන්න නම් බීහි ඒකක සමාන වෙනව නේද දෙක අයින් කරන්න දෙක වැඩක් නැහැ ඕන දෙක තියාගන්න ඕන එකේ වර්ගයන හතරක් a වර්ගය p වර්ගය මම දෙපැත්තම වර්ග කරනවා නම් දෙපැත්තම වර්ග කරාම මොනව වෙනවනේ එහෙනම් දෙපස ඒකක සමාන වෙන්න ඕනේ නේද දෙක දෙපස ඒකක සමාන නම් වැඩේ හරිනේ එහෙනම් b ගේ ඒකක සමානයි මොකද්ද a ගේ ඒකක වල වර්ගය a ගේ ඒකකේ වර්ගය කියලා කියන්නේ මොකද්ද a ගේ ඒකකේ වර්ගය කියන්නේ ප්‍රවේගයේ වර්ගය එතකොට l වර්ග හරි වැඩක් නැහැ m වර්ග s වෙන දෙකයි හරි c කියන්නේ මොකද්ද දිග දිග කියලා කියන්නේ මොකද්ද m වර්ගය. එතකොට එනවා m වල 4ක් s වෙන 2යි කියලා. m වල 4ක් තියෙන s වෙන 2යි කියන උත්තරේ 5.
දාහත සෑහෙන ලේසි නේද ඇති දෙයක් නෑ අංශුව චලනය වූ දුර x t මගින් දෙනු ලබයි x චලනය වූ දුර x සමානයි a වල එකරින e සින b t වලින් දෙනු ලබයි හරි කතා කරන්න එපා අද කතා කරන්න එපා මේක බෑ කියලා නම් කියන්න එපා ඈ a b වල මාන ඒකේ මාන කීයද ඒකේ මාන l b ගේ මාන මොකද්ද වෙන්නේ b ගේ මාන සමාන t ඍණ එකට l t ඍණ එකයි ඒ කියන්නේ මුඛේ මාන වලට සමානයි ප්‍රවේගයේ මාන වලට සමාන වෙන්නේ t සමානයි 2 5 මූල a බෙදීම t කියලා එනවා එහි ඒකක තමයි ඒහි එකක දැන් මේ මේ මේක හදලත් එක්ක තියෙනවා මේක හැදුවත් එක්ක ඒහි එකක හිතන්න දෙයක්වත් නැහැ කෙලිම l කියලා ගන්නක් පුළුවන් ඒ කියන්නේ m කියලා මීටර කියලා ඇයි මේ සමීකරණ අපිට හුරු වෙන ළමයි ආයෙත් සුරු කර කර ඉන්න ඕනේ නැහැ ඕනනම් ඉතින් සුරු කරන්න දැන් දෙයනේ මේක කරපු සමීකරණනේ ඈ මේ සමීකරණේ කරමුනේ තියෙන්නේ මොකද්ද වෙන්නේ t සමාන 2 5 l බෙදීම g හරි ඒව මුකුත් ඕනේ ළමයි මෙන්න මේකේ මූලයනේ මූලය තීත සමාන වෙන්නේ නැහැ. ඒකෝට යට තියෙන්නේ මොකක්ද? යට තියෙන්නේ ඔවා හිතන විදිහ බලා ගන්න. හිතන විදිහ. ඒ උක්ත කරන්න ඕනේ නැහැ හොඳේ. ඒ උක්ත කරන්න එපා. මේකේ ඒකකේ මේකේ මාන මොකක්ද වෙන්නේ මේ පැත්තේ t නේ. t නේ සමානයි මොකක්ද වෙන්න ඕනේ? අ දෙකක් පයි පැත්තකට දාන්න මූලනේ තියෙන්නේ. ඒකට මෙයාගේ l t ඍණ 2නේ. මෙයා a නේ. ඒකට මේ පැත්තේ t සමාන වෙන්න නම් ළමයි මෙයාගේ l align වෙන්න එපා. l align වෙන්න නම් උඩට l එකක් ආවනම් හරි. ඒකට මෙයාගේ මාන වෙන්නේ l මාන වෙන්නේ නම් ඒකට අදාළව එන්න තමයි එන්නේ පහත ලෙස සඳහන් අගයන් කීපයක් ලියා ඇත නිවැරදි අගය මොකද්ද කියලා අහනවා ළමයි නිවැරදි ඒකක ලියද්දි මොකද්ද වෙන්න ඕනේ ඒකක අතර හිස්තැනක් කියන්න ඕනේ උපසර්ග අතර හිස්තැනක් අපි කියන්නේ නැහැ තේරෙනවද නිවැරදි ලෙස ලියා යක්කේ දෙවෙනි එක නිවැරදි ලෙස ලියලා තියෙනවා පස් b එක දිහලා තියෙනවා b සහ d තමයි නිවැරදි ලෙස ලියලා තියෙන්නේ අනිත් ඒවා වැරදි B සහ D. ඉතින්නේ B සහ D. ඉතින් මොකද්ද? B සහ D. මුද්‍රණ දෝෂ පවතින පොතක ආවර්තී චලිතයේ යෙදෙන අංශුක විස්ථාපනය සඳහා සඳහන් ව ඇත. අංශු A අනු අංශුවේ විස්තරයේද V අනු ප්‍රවේගයේද හරිද මාන වශයෙන් නිවැරදි සමීකරණය ළමයි මාන වශයෙන් නිවැරදි සමීකරණය. මෙහෙමයි. ළමයි ඔගේ මුකුත් බලන්න දෙයක් නැහැ ඔයාට හරිද මුලින්ම බලන්න සයින් ඇතුලේ දිනනවා නම් එයාගේ මාන මොනවද වෙන්න ඕනේ සයින් හරි කොස් හරි ටෑන් හරි මොකක් හරි මගුලක් ඇතුලේ දිනනවා නම් මොකද වෙන්නේ මේකේ එක නැති වෙන්න ඕනේ හරි බලන්නකෝ බලෙන් උත්තරේ ගන්න බලෙන් උත්තරේ ගත්තාම බලෙන් උත්තරේ සයින් ඇතුලේ දින එකගේ එකක දිනනවද එකක නැත නෑනේ t බෙදීම t කියලා කියන්නේ එකම කාලයෙන් බෙදෙන දින කාලයන් දෙකක් බෙදුවම සිම්පල් t බෙදීම t කියලා කියන්නේ මාන මුකුත් නැත හරි ඒක හරි ඒ කියලා කියන්නේ විස්තරයනේ විස්තරය කියලා කියන්නේ මොකක්ද විස්තරය කියලා කියන්නේ මේ දුර් මානය විස්තරයේ මාන l y කියන්නේ මොකද්ද y කියන්නේ විස්ථාපනය ඒක මාන l ඒ කියන්නේ එක හරිනේ එක කියන එක නා හරි මම සමීකරණ ලියන්න තෝ හිතෙන් කිව්වේ y සමානයි a sin 2 5t බෙදීම t නේ බලන්නකො t බෙදීම t ගත්තාම මෙයාගේ මාන නැහැ හරි ඒක අයින් කරා මෙයාගේ මාන මෙයාන වලට සමානයි නේද මෙයාගේ මාන සහරි y සමානයි vt ළමයි මේක දැක්කම මම පේනවා ඔයාට මේ sin ඇතුලේ තියෙන කාට මොකද වෙන්නේ නේ sin ඇතුලේ තියෙන කාට ඒකක තියෙනවා එහෙනම් දෙක වෙන්නම බෑ දෙක තේරෙනවද මම අයින් කරපු විදිය දෙවෙනි එක වෙන්නම බෑ තේරෙනවද දෙක වෙන්න බෑ ඊළඟට බලන්න දැන් ඊට පස්සේ ළමයි ඔයාට තේරෙනවා තුන්වෙනි එක වෙන්නම බෑ ඇයි ඒ මේ විස්තරය තියෙනවා නම් sin ඇතුලේ මොකද වෙන්නේ sin ඇතුලේ ඒකක මාන 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 තියෙනවා සයින් ඇතුලේ තියෙන එකට මාන තියෙනවා ඒක වෙන්න පුළුවන් බෑ ඊට පස්සේ ඒ බෙදීම ටීට ඒ බෙදීම ටී ගත්තාම එහා පැත්තේ මාන වලට සමාන වෙන්නේ නැහැ තේරෙනවද එහෙනම් වාර තේරෙනවද මේ තුන්වෙනි එක ඈ y සමාන ඒ බෙදීම ටී බුදන කොටම කාපිය කා කියලා මේ පේනවද එහෙනම් තුර්ණ්‍යාගේ එකක වෙන්නේ නැහැ එතනින්ම වැරදි හරිද එතනින්ම වැරදි අනිත් එක මෙතන මේ දෙපස මාන සමාන වෙන්නේ නැහැ නේ පේනවද මෙතන මෙතන මාන වෙනවා l t නේද මෙතන එල්ලි මම සමාන වෙන්නේ නැහැ එහෙම එයා ගන්නත් බෑ තුන බෑ උත්තර මේ කියනවා නම්
එකයි හතරයි කියලා ගුත් තියෙනවනේ බලන්නකෝ ඒක පොඩ්ඩක් ඒ බෙදීම දෙකයි එකත් වෙන්න බෑනේ ඇයි ඒක වෙන්න බෑ කියන්නේ මේ එක වෙන්න බෑ කියලා කියන්නේ මේ හටි නම් ටයිප් වෙලා නැහැ ඒ වුණාට ඉතින් ඒක ගන්න බෑ ඇයි ඒක ගන්න බැරි ඔය සයින් වල 2 5 බෙදීම t නේ තියෙන්නේ ඉතින් ඒයි කතා කරන්න දෙයක් නැහැ සයින් වල 2 5 බෙදීම t මේකේ මාන තියෙනවා මැද දෙකට මාන තියෙනවා මැද දෙකට මාන තියෙනවා කියන්නේ ගන්න බෑ හරි උත්තරේ එක පමණයි තේරෙනවද ලේසියනේ තේරෙනවද එහෙනම් මම කියපු විදිහට සහ මම කරපු විදිහට පොඩ්ඩක් ඔයගොල්ලෝ කරන්න ඔක try කරන්න තේරෙනවද මම කරපු විදිහට කෙටිකම් පාචල් මේ පේනවනේ MCQ හදන විදි MCQ හදන විදි අර කොල්ලේ කලියලා පිළිවෙලට හිමීට හිමීට එහෙමත් නෙමෙයි හරිද අටු වැඩ යම් පිළිවෙලක් තියෙන්න ඕනේ මම කරපු විදිහ පේනවනේ මේ උත්තර අයින් කරපු විදිහ උත්තර ගත්ත විදිහ දැන් මේවා උත්තර ගත්ත විදිහ මේ සම්පූර්ණම දැන් මේකේම උත්තර ගත්තේ මේ සම්පූර්ණ බීප් කරලා මේකේ ගත්තේ සමහර ඒවා මම බීප් කරලා ගත්තද නෑ බීප් කරලා ගත්තේ නෑ තේනවද අර 2.5 බෙදීම t ඒවා අපිට මතකෙන් ගත්තා සමහර ඒවා ඉතින් එහෙම එහෙම ගිහින් ඉවරලා මට මොකද්ද පුළුවන් උනේ මට පුළුවන් වුණා සාමාන්‍ය ඩය වාගයක් වගේ අදලට හොඳ සම්පූර්ණ හොඳ ඩිස්කෂන් එකකුත් දීලා වාට පේපර් ඉවර කරා සම්පූර්ණ තේනවද ඒකට සාමාන්‍ය අපි හරි හැටි තියරි දැනන් හිටු සත්‍ය කාලේ ඉවර කරන්න පුළුවන් ඩය වාගේ මට ඩිස්කෂන් එකකටත් ගිය සම්පූර්ණ තේනවද එතකොට ආන් පේපරේ විනාඩි 40ක් විතරනේ මම දුන්නේ පේපරේ විනාඩි 40ක් හොඳට මැකි ලියන්න. තේරෙනවද? තේරෙනවද? ටයිමින් මම බැලන්ස් කරලා දීලා තියෙන්නේ කියලා. එතකොට දැන් මේක ඔයා හොඳට වෙලාව අරගෙන හොඳට වෙලාව අරගෙන හිත 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 ලියන්න. දැන් මම කියපු වැදගත් කාරණා ක්ලික් නොවිච්ච කාරණා ඔක්කොම මොකද කරන්නේ? පොඩි නෝට් එකකට දාගන්න. ඒව දාගෙන ඒව හදාගෙන ඊළඟ පේපර එකට ලෑස්ති. තේරෙනවද? හරි. එහෙනම් පේපර් ඩිස්කෂන් එක ඉවරයි. එහෙනම් අපි ආයේ එන එතනින් හම්බෙමු.